මේ ක්ලාස් එක පටන් ගන්න තියෙන්නේ මුලින්ම ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්නයිට පටන් ගන්න පන්තියක් විදියට. එතකොට මම මේකට මේ ඔයගලන්ට කියන්න මේක ඉන්න කට්ටිය මේකට සම්බන්ධ වෙන්න ඕනේ. තමන්ට ඉංග්‍රීසි බේසික් හැකියාවකුත් නැත්තම්. ඒ කියන්නේ විද්වයි කියලා කියන්නේ මුත්ම බෑ කියලා කියන්නේ. අන්න ඒ වගේ කට්ටිය තමයි මේක ඉන්න ඕනේ. නැතුව යමක් කමක් පුළුවන් ළමයි මෙතන රැඳෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ අපේ අනිත් පන්ති වලට ජොයින් වෙන්න පුළුවන්. අපේ වෙන පන්තියකට ජොයින් වෙන්නේ නැත්නම් මම ඔයාලට ඒවල ලින්ක්ස් එවන්නම්. මේක ඉංග්‍රීසි මේ අර අපි කියන්නේ අයන් යනවා ABC දිනනවා කියලා. අන්න ඒ වගේ යන පන්තිය. ඉතින් ඕගොල්ලන්ට යම් කිසි දෙයක් පුළුවන් දරුවෝ නම් මේ මේ පන්තියෙන් ඕගොල්ලන්ට ලැබෙන දේ බොහොම අල්පයි. අපි මේ පැයක් එකමාරක් මේ ක්ලාස් එක කරාට මේකෙදි කරන්නේ මූලික ඉංග්‍රීසි දැනුම දේවල් විතරයි. අපි මෙන්න මේවා තමයි මේ පන්තියේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල්. මම ඔයගලන්ට ඒ ගැන කියලා පෙන්නන්න මේ මේ ක්ලාස් එක යන්නේ මාස 3ක විතර කෝස් එකක් විදිහට. හරිද? මේ ක්ලාස් එකේ අපි කරන දේවල් තමයි මම මේ ස්ක්‍රීන් එකේ දැන් දාන්නේ. දැන් මගේ පළවෙනි ටාගට් එක තමයි බේසික් ටෙන්සස් කියලා තියෙනවා. ඒ කියන්නේ සිම්පල් ටෙන්සස් කියලා කියන්න පුළුවන්. අන්න ඒවා වලින් වාක්‍ය ලිවීමේ හැකියාව ඇති කරවීම. හරිද? කවුරු හරි ළමෙක් ඉන්නවා නම් මේ වගේ තමන්ට මූලික ටෙන්සස් ටික මෙන්න මේ ටෙන්සස් තමයි අපි පුළුවන් කරන්නේ ටෙන්සස් එක සිම්පල් ටෙන්සස් ටික ඊට අමතරව කන්ටිනියස් ටෙන්සස් ටික ඔන්න ටෙන්සස් ටික විතරයි අපි මේ මාස ටිකේම කරන්නේ. මාස 3 මම පළවෙනි මාසයේ එකමාරෙම මේ ටෙන්සස් දෙක තමයි උගන්වන්නේ ඔයගලන්ට මේ පන්තියේදී. එතකොට ඔයගලන්ට මේ පන්තියේ මේ කරන දේවල් ප්‍රැක්ටිස් කරන්න වෙනම දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙක තමයි දැන් අපි දැන් මේ මම එක දාන්නේ මෙදාට මේ මන්ඩේ කරන වැඩ ටික තමයි මම මේ පැත්තේ දාන්නේ. මේ මන්ඩේ සාමාන්‍ය 7 to 8:30 කියන 7 ඉඳන් 8:30 වෙනකම්ම කරන්නේ බේසික් ග්‍රැමර් වලට අදාළ ඉගෙනීම් ටික පමණයි. එතකොට 7 ඉඳන් 8:30 වෙනකම් ඔන්න ඔය ටෙන්සස් දෙක තමයි පළවෙනි මාසේ එහෙම නැත්නම් පළවෙනි මාසේ කාමාර වගේ කාලෙම කරන්නේ. ඒ කාලේ යන අතරතුර මම තර්ස්ඩේට ඒ කියන්නේ බ්‍රහස්පතින්දාට මම ඕගලන්ට උගන්වනවා. ඒත් 7 ඉඳන් 8:30 වෙනකම් තමයි පන්ති තියෙන්නේ. ඒ වෙලාවට අපි කරනවා essential english grammar කියලා පොතක්. මේ පොතේ දැන්ට අපි පාඩම් දෙකක් විතර මෙව කරලා තියෙන්නේ. උනාට මම මේ පාඩම් දෙකේ recordings ඕගලන්ට එවන්න හරිම ලේසියි. ඒ වනිකම් මේ ඔයිස් වගේ පාඩම් මම ඒව ඕන්නම් මේ ඒ තමාරුව ඉන්නවනම් මම ඒවල ආයි කියලා දෙන්නම්. essential english grammar කියලා පොතක් තියෙන. ඔගොල්ලේ පොත සල්ලි වලට ගන්න ඕනේ නැහැ. මම ඒව ඔක්කොම PDF කරලා ඔයගලන්ට එවනවා. ඒ පොත තමයි අපි කරන්නේ. ඒ පොත සමග ඒ පොත සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් සමහරට පැය භාගයක් විනාඩි 45ක් විතර උගන්වලා පැය කාලක් විතර තව other grammar ටිකක් උගන්වනවා. සමහර ලාවට පොඩි model verb එකක් ඔය can shall should ඒ වගේ දේවල් ඒ වගේ එකක් උගන්වනවා. හරිද? ඊළඟට අපේ තව දවසක් තියෙනවා Sunday. එදාට අපි කරන්නේ sentences ලියන එක. ඒ කියන්නේ වාක්‍ය ලියන පන්තියක් තමයි අපි කරන්නේ මේ sentences පන්ති. එතකොට මෙතන join වෙලා ඇති ළමයි පළවෙනි එක මෙතන join වෙලා ඇති මූලික වාක්‍ය ලියා ගන්න පුළුවන් ළමයි. ඒ ළමයින්ට කඩේ ගන්න තියෙනවා. කඩේ ගන්න ඉතින් මම ඕනනම් ඔයගලන්ට ලියන්නම් මේ පොතේ essential english grammar නම කහපාට කවරයක් තියෙන පොත. පොත ලියලා තියෙන්නේ රේමන්ඩ් මාති කියලා කෙනෙක්. රුපියල් 575ක් විතර වෙනවා සාමාන්‍යයෙන් මේ පොත කඩේ. කැමති නම් ගන්න පුළුවන්. ඊපස්සේ ගන්න එක Sunday අපි කරන්නේ තනිකර sentences. මම ඔයගොල්ලෝ ඊයේ join වුණා නම් මම ඊයේත් මේක link එක ගෙවුවා මේකට. online විදියට තමයි අපි දවස් තුන බෙදලා තියෙන්නේ. ඊට අමතරව මම මෙතනට join වෙන්න කියලා තියෙනවා මේ මේ පාර revision කරන ළමයි ටිකටත්. ඒ රිවිෂන් කරාට ඕගලන්ට මේ බේසික් ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නකට මදි පුතාල ඕගලන්ට මේ පන්ති 8:30 වුණාට පස්සේ ආපහු 9 to එකන මන්ඩේම මම එකක් දාන්නම් එහෙනම් මන්ඩේම 9 to 10 o'clock වෙනකන් තියෙනවා වෙනම ග්‍රැම අපි කරන බුක් එකක් තියෙනවා ඕගලන්ට අද නම් පළවෙනි දවසේ චූට්ටක් එක මේ වෙයි මේ අපි එකේ දවසක් විතර කරලා තියෙන්නේ. එදාටත් අපි කරනවා ග්‍රැමර් බුක් එකක් උකෝ ග්‍රැමර් ගොඩක් ඕන හින්දා ඒත් අමතරව මේ අද මම මේ මගේ මේවා පන්තියටත් රිවිෂන් පන්තියත් මෙහෙම ආරම්භ කරන හින්දා
ඊළඟට ආපහු තියෙනවා වෙන්ස්ඩේ තියෙනවා තව ග්‍රැමර් බුක් එකක් වර්ක්ෂීට්ස් කියලා මම ඒ වල විස්තර ඔයගලන්ට දාන්න. වැදගත්ම දේ තමයි ඒගොල්ලෝ ඕලෙවල් පේපර් එකට අනිවාර්යෙන් ජොයින් වෙන්න ඕන. ඕලෙවල් පේපර් එකක් කරනවා අපි හැම සතියෙම පහුගිය ටිකෙන් කරේ පාස් පේපර්ස් 2018 දාන්න 20 පේපර්ස් තුන තමයි කරේ. අපි ඒවත් ආයි කරනවා. ඊට අමතරව මොනවා හරි මොඩියුල් පේපර් එකක් අපි ඔයගොල්ලොත් එක්ක කරනවා. ඒක තියෙන්නේ ෆ්‍රයිඩේ නයිට්, ඒ කියන්නේ සිකුරාදා රෑටයි. ඊට අමතරව සැටර්ඩේ නයිට් 9ට මේක හැමදාම සෙනසුරාදා තියෙන්නේ. මෙතන ඉන්නවනම් 8 වසරෙන් උඩ ළමයි. ඒ කියන්නේ මම එන්න කියලා තියෙනවා ඉංග්‍රීසි මූලික දැනුම නැති ඕනම ළමයෙක්ට මේ පන්තිර මම ජොයින් වෙන අවස්ථාව දීලා තියෙන කැම්පස් යන මොන හරි එකකට කමක් නැහැ කියලා මම කියලා තියෙන මොකෝ එකට හේතුව ඉංග්‍රීසි බෑ කියන්නේ බෑ, පුළුවන් කියන්නේ පුළුවන්. හරිද? දැන් ගණිතය නම් එහෙම නැහැ. මොකෝ ඒක එක එක මට්ටම් වල ළමයි ඉන්නවා තේරුම් ගැනීම හැකියාව වර්ධනය වේගය ඒවත් එක්ක ඉංග්‍රීසි එහෙම නැහැ. වයස අදාළ වෙන්නේ 4 වසර ළමයින්ට ඕලෙල් පේපර් එක ලියලා ඒකක් ගන්න පුළුවන්. වැඩි හිටියෙක් වුණත් ඕලෙල් පේපර් එකක් ලියලා ෆේල් වෙන්න පුළුවන්. ඒක වයසත් එක්ක පුළුවන් වෙන දෙයක් නෙමෙයි. භාවිතයත් එක්ක සහ එදීමත් එක්ක පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන අපේ ටයිම් ටේබල් එක ඕලෙල් එකයි මේ ග්‍රැමර් බුක් එකයි තව ඉස්සේ පන්තියක් තියෙනවා. ওই පන්ති ටිකට ජොයින් වෙලා 8 වසරෙන් උඩ ළමයෙක් නම් මම කියන්නේ මේ ඔක්කොම ටිකට සම්බන්ධ වෙලා මේ කාලේ තව මම හිතන්නේ මාසයක් එකමාරක් වගේ තියෙනවා අපේ ඉස්කෝල පටන් ගන්නකම්. එතකම්ම ඒක ජොයින් වෙලා කොහොම හරි කරලා තමන්ට උපරිමයටම මේ දේ පුළුවන් කරගන්න එක තමයි කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය මූලික අඩිතාලම තමයි අපි මේ පන්තියේදී දාන්නේ. හරිද? මම මේ ටික ස්ක්‍රීන් ෂොට් එකක් කරේ මම කරේ ගහ ගන්න ඕගොල්ලෝ. හා. අපි යමු අද අපේ පළවෙනි පාඩමටම. මම ඔයගලන්ට උගන්වන්නේ මුලින්ම මේ බේසික් ටෙන්සර්ස් වල සිම්පල් ටෙන්සර්ස් ටෙන්සර්ස් කියන දේවල්. ඔයගොල්ලෝ මාත් එක්ක ඉගෙන ගමු. හින්ට ගොඩාක් මම වෙලා ගන්නවා. අර ඔයගොල්ලන්ට කියන අර පස්තියන් වෙනවා කියලා කියන්නේ අර ටිකක් වෙලා යනවනේ ඔක වදින්න. එහෙම තේරෙනකම් හිමින් උගන්වනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න මුල ටික පුළුවන් කරගන්න. Tamanta පළවෙනි දවස් දෙක තුනේ මේ ටික පුළුවන් කරගන්න පුළුවන් වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanta අනාගතය අනිවාර්යෙන් ඉංග්‍රීසි පුළුවන් කරගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට මෙතන ඉන්නවා නම් මේ පරිභාෂා දාන්න බලාපොරොත්තු වෙන ළමයි. ඔයගොල්ලන්ට තව ඉතුරුලා තියෙනවා මාස ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මේ ගොඩක් ලඩි භාගෙ මාර්තු වල වැටි මාස 5ක් හෝ 6ක කාලයක් ඔයගොල්ලන්ට ඉතුරු වෙලා තියෙනවා. මෙහිමයි මාස 5ක් 6ක අතර කාලයකදී මේ පරිභාෂා දාන්න රිවිෂන් වගේ කියන්නේ ඉගෙන ගන්න ඉන්න ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට ඕන තරම් කාලෙ තියෙනවා C එකකට B එකට මේක හදාගන්න. වැඩ කරන්න තමයි ඕනේ. පේපර්ස් පුළුවන් තරම් කරන්න. කිසිම පාඩම් කරන්න දෙයක් ඕනේ. හැබැයි මම ඕගලන්ට විතරක් මම පාඩම් කරන්න දේවල් ටිකක් කියනවා. මොකෝ වර විභාගේ උඩ දාන පොඩි පොඩි දේවල් ටික පාඩම් කරන්න ඕනේ. ඒ ඉන්න අනිත් පන්තිවල ළමයි පුළුවන් තරම් මේවා කරගන්න. මෙතන ඉන්නවනම් කවුරු හරි ළමෙක් තමන්ට මූලික වාක්‍ය ලියීමේ හැකියාව තියෙනවා නම් කරුණාකරලා ඒගොල්ලෝ ලියුවෙන්න. මේක එහෙම ඕගලන්ට මේ අවශ්‍ය පන්තියක් නෙමෙයි. මේක මේ ඉංග්‍රීසි පොඩ්ඩක්වත් තාම අමාරු ළමයි වෙනුවෙන්, ඒ කියන්නේ බැරි තමයි කියන කමන්නේ මේ වචනේ පාවිච්චි කරන ඉංග්‍රීසි බෑයි කියලා කියන්නේ. අන්න ඒ ළමයින්ට කරන පන්තිය ඕගොල්ලන්ට සමහර විට ඉතින් මේ පන්තිය උගන්වන දේවල් වලින් වටිනාකමක් නැති වෙයි. ඒ හින්දා මම මේක කරන්නේ පරිම කිමින්. ඒ හින්දා ඔය දැන් උස කරුණාකරලා ඉන්නේ වාට වැඩක් නැහැ මේ පන්තිය. ඒ වගේ ඉන්න ළමයින්නේ අය මම ලින්ක් එක දැම්ම හැම ළමයටම. එහෙම මේ පුළුවන් ළමයි ඉන්නවනම් ඒගොල්ලෝ අයින් වෙන්න. තමන්ට ඉංග්‍රීසි මතක නැහැ, තමන්ට ඉංග්‍රීසි බෑ, තමන් දැන් විභාගෙ ලියලා මේ පාර අවුල්. අන්න එහෙම ඉන්න ළමයි ඉන්නවනම් ඒගොල්ලෝ මේකට ජොයින් වෙලා තමන් ඉංග්‍රීසි ටික ගොඩ දාගන්න. එතකොට ඕගලන්ට පුළුවන් වෙයි සාමාන්‍යයෙන් C එකකට B එකකට මට මේක හදලා දෙන්න. මේක කාලයක් යන වැඩ, අපි ඊට මේක කරමු. හරි. ඉංග්‍රීසි ගත්තොත් එහෙම මම ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න කලින් විශේෂයෙන් ඉංග්‍රීසි වල මම දැකලා තියෙන දේ තමයි ඉංග්‍රීසි කියන්නේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඉංග්‍රීසි ලියන්න බැරි කම. සහ 90%ක් දෙනා ඉංග්‍රීසි ලියන්නේ සිංහලෙන් හිතලා. කෙලින්ම ඉංග්‍රීසි හිතලා ලියන ළමයි අඩුයි. එහෙම ළමයි මෙතන නැතුව ඇති කියලා මම හිතන එහෙම ළමයි ඉන්නවනම් කරුණාකරලා රිමූව් වෙන්න. ඒ කියන්නේ වාට පුළුවන්. හොඳේ. අපරාධනික අය කාලේ වෙන විශේෂකට ඒ කාලේ යොමු කරන්න. මම මේක අවස්ථාවර හැම එකකටම ලින්ක් එක දෙන්න මගේ ගුරු අපේ හැම පන්තියකම ඉන්න වැඩ බැරි ළමයි. ඉතින් ඒ ළමයින්ට මේ අවස්ථාව දෙන්න ඕනේ ඉඳ මේ මම මුලින් ඉඳන් යන ඉඳ මම හරි අවස්ථාව ලබා දුන්නේ ඒ ළමයින්ට. ඉංග්‍රීසි ගත්තොත් එහෙම අපි 90%ක්ම ඉංග්‍රීසි ලියන්නේ ගොඩක් අය. මම නන්නේ
ඒකට හේතුව අපි ඉතින් දැන් ඉංග්‍රීසි පුළුවන් වෙලානේ ඉංග්‍රීසි පුළුවන් වෙනකන් ගොඩක් අය කරන්නේ සිංහලෙන් ඉතල ඉංග්‍රීසියට වාක්‍ය ගොඩනගන්නේ. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියට හදද්දී ඕගලන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්න තමයි මේකට මේ ඈම් නිසා දානවද නැද්ද කියන මතය තමයි ගොඩක් අය තියෙන්නේ. ගොඩක් අය දන්නේ නැහැ මොනවටද ඈම් නිසා දාන්න ඕනි මොනවටද ඈම් නිසා නොදාන්න ඕනි කියන. ඉතින් අපි මේ ඇනිසා දාන නොදාන එක ගැන තමයි අද දවසේ අපේ ටාගට් එක ඉගෙන ගන්න. දැනටත් මම දකිනවා මගේ මේ හොඳටම පුළුවන් ළමයි පවා අවශ්‍ය වාක්‍යයට නෙමෙයි අනවශ්‍ය වාක්‍යයට පවා ඇනිසා දාන. ඉතින් අපි අද ඉගෙන ගමු මොන වගේ වාක්‍ය වලටද මේ ඇනිසා යොදන්නේ? මේ ඇනිසා කියන එකේ තේරුම මොකද්ද? ඇයි අපි මේ ඇනිසා වගේ එකක් භාවිතා කරන්නේ කියන. ඒකට අපේ පළවෙනි මාතෘකාව ආවද ඇනිසා. හැබැයි මම මේකට එන්නේ වෙන විදිහකට. මේ අපි ඉගෙන ගන්න ටෙන්සස් අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඔයගොල්ලෝ අනුමාත්‍රකා මාත්‍රකා දා ගන්න ටෙන්සස් කියලා අපි අද ඉගෙන ගන්න. මේ ටෙන්සස් වල අපි ප්‍රධාන මාත්‍රකා දෙකක් ඉගෙන ගන්නවා. පළවෙනි එක තමයි මේ incomplete කියලා ඒවා. ඒ කියන්නේ මේ අසම්පූර්ණ වාක්‍ය නැත්නම් මේ අසම්පූර්ණ ක්‍රියා කියලා කියන incomplete sentences කියලා දාගන්න. අපි කතා කරන වාක්‍ය මේ අසම්පූර්ණ වාක්‍ය කියලා જાතියක් තියෙනවා. ඒතර අනිත් එක අනිවාර්යෙන් සම්පූර්ණ වෙන්න ඕනේ නේද? එතකොට අසම්පූර්ණ වාක්‍ය ගැන තමයි අපි මෙවෙන්නේ. එතකොට මම දැක්කා හරි ගොඩක් ළමයි රිමූව් වෙලා තියෙන. ඒ කියන්නේ ඒගොල්ලන්ට යම් කිසි මට්ටමකට පුළුවන් නම් මේ ඉන්නේ මම විශ්වාස කරන්නේ ඉංග්‍රීසි මූලික දැනුම අඩු ළමයි. හරිද? එහෙනම් ඔයගොල්ලෝ ඒ මුල ඉඳන්ම යන්න. ඔයගොල්ලන්ට මාස දැන් ඕලෙවල් ලියනවා නම් මාස 6ක් තියෙනවා. ඊටත් වඩා වැඩි කාලයක් තියෙන ළමයිත් ඉන්නවා. හා මේ incomplete sentences කියලා කියන්නේ ඔයගොල්ලෝ හැබැයි මේක මේ අද දවසේ ජොයින් වෙලා එක දවසින් මේක මයින් යන්නත් එපා. සතියක්ම ජොයින් වෙන්න. එතකොට අපේ මුළු වටපිටියම වපසරියම තේරෙයි මොකද්ද පේපර් එකේ අපි කරන්නේ, මොකද්ද අපි අඟහරු අදට කරන පොත, මොකද්ද සරි බ්‍රහස්පතින්දර කරන පොත, මොකද්ද අපි බද අදට කරන්නේ, සෞන්දර්යයට මොනවද කරන්නේ, ඔය ඔක්කොටම ජොයින් වෙන්න. ඔයගලන්ට ඉතින් හොඳ අවස්ථාවක් මේ වගේ කාල ප්‍රමාණයක් අතුරු ඉගෙන ගත්තේ නැත්තම් මේක ගොඩ දාන්නත් බෑ පුතාල. මොකෝ මේක මේක දවසින් ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? ආ එක වසරේ නම් උගන්න ගත්තට ඉතින් උගන්නනවද? එහෙනම් ලොකු ගේමක් තියෙනවා මට. හරිද? මේ incomplete වාක්‍යයක් කියලා කියන්නේ ඉන්කම්ප්ලීට් වාක්‍ය කියලා කියන්නේ මේ කතෘ දැන් වාක්‍ය කියනවානේ දැන් සිංහල පුළුවන් වේද? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ක්‍රියා වාක්‍ය තමයි අපි ලෝකේ වැඩිපුරම දන්නේ කතෘ ක්‍රියාවක යෙදෙන වාක්‍ය. දැන් කතෘ ක්‍රියාවක යෙදෙන්නේ නැති වාක්‍ය තමයි මේ මේ වාක්‍ය කියලා කියන්නේ. ඕගොල්ලෝ බලන්න මේ මොකද්ද ක්‍රියාවක යෙදෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ අපි කතෘව හඳුන්වන වාක්‍ය. කතෘ කවුද? එහෙම නැත්නම් එයාගේ වයස ඔන්නෝම ඒ වගේ දේවල් කරන එක තමයි මේ වාක්‍ය කියන්නේ. මේක මාතෘකාව දාගන්න ඔබ එහා පැත්තෙන් අසම්පූර්ණ ක්‍රියා කියලා අපි ඒකනේ පොඩි විස්තරයක් ලියාගමු. සම්පූර්ණ වාක්‍ය කියලා ඒවා දාගන්න අසම්පූර්ණයි කියලා ලියාගන්න. මේ අසම්පූර්ණ වාක්‍ය ගැන තමයි අපි අද ඉගෙන ගන්නේ. ලියාගන්න ඕගොල්ලෝ පුළුවන් නම් අසම්පූර්ණ වාක්‍යයක් යනු සම්පූර්ණ වාක්‍යයක් යනු මේක ටයිප් වෙන විදිය ගැන එච්චර හිතන්න එපා. සිංහල පුළුවන් නේ මට. මේ මට හරියට සිංහල ටයිප් කරන්න බෑ. ඒක වාක්‍යයක් යනු අසම්පූර්ණ වාක්‍යයක් යනු කතෘ කතෘ හඳුන්වන වාක්‍යයයි. කතෘ හඳුන්වන කතෘ හඳුන්වන වාක්‍යයයි වාක්‍ය වේ. එනම් කතෘ ක්‍රියාවක කතෘ ක්‍රියාවක නොයේදී කතෘ ක්‍රියාවක යෙදෙන්නේ නැහැ. පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ දන්නවා කතෘ ක්‍රියාවක යෙදෙනවා කියලා කියන්නේ අපි කියමු මම පාරේ දුවනවා, මම පන්ති යනවා, අපි විභාග ලියනවා, අපි කෑම කනවා, ඔය වගේ වාක්‍යනේ අපි කතෘ ක්‍රියාවක යෙදෙනවා කියලා කියන්නේ. ඒ වගේ වාක්‍ය නෙමෙයි මේවා. කතෘ ක්‍රියාවක යෙදෙන්නේ නැති ඒවා. කතෘ හඳුන්වන්නේ අපිට කතෘ හඳුන්වන්න පුළුවන් විදි එහෙම නැත්නම් ආකාර තියෙනවා 10ක් විතර. 10ක් නෙමෙයි ඊට වඩා තියෙනවා. අපි මූලික 10 බලමු. ආ ඔයගලන්ට ලියන්න මම මේවන ඉංග්‍රීසි වලින් ලියන්න මොකද එච්චර දරි ළමයි නෙමෙයි වෙන දෙන්නේ. පළවෙනි දේ තමයි name. නම. දැන් මම මගේ නම ලියනවා නම් මම ලියන්නේ සිංහලෙන් මම ලියන්න මුලින් ඒ වාක්‍ය මම ලිව්වා නම් ලියන්නේ මම දානුක වෙමි. එහෙනම් තමයි කියන්නේ.
ඕක මම ඉංග්‍රීසියෙන් ලිව්වනම් ලියන්නේ මම කියලා එකට අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ ඔගොල්ලෝ දන්නවා I කියලා. ඊට පස්සේ ඕවට තමයි ඈ නිසා දාන වාක්‍ය කියලා කියන්නේ I am ධනුක. දැන් ඔයගොල්ලෝ බලන්නකොට මොකද්ද මේකෙදි? මේ මම කියන්නේ I. ධනුක කියන එක අන්තිමට තියෙනවා. ඒකට වේ කියන එක තමයි මේ am කියලා ලියලා තියෙන්නේ. ඔයගලන්ට තේරෙනවා. නේද? අපි තව වාක්‍යයක් ලියමු බලන්න තමන් ගැන. තමන්ව තව හඳුනන්න පුළුවන් විදියක් තමයි අපිට එයාගේ ඒජ් එක. ඒකට අපි කියනවා මට 18ක් කියලා වුණේ. මට 18ක් 18ක් නේ 20කට ගන්නේ. වේ. දැන් 20ක් වේ කියලා කිව්වම තේරෙනවා වයස මොකද? අපි ඒක කියවම් බලන්න ඉංග්‍රීසි වලින්. එතකොට අපි දැන් I am 20. මට 20ක් වේ. එතකොට මට කියන එක නැත්නම් මම කියන එක මුලට આવොත් අනිවාර්යෙන් I. 20ක් කියන එක තමයි 20 කියලා ලියන්නේ. වේ කියන එක තමයි am කියලා කියලා තියෙන්නේ. යමු තව එකක් මම ගැන ලියන්න පුළුවන් දෙයක්. මොනවද අපිට තව ලියන්න පුළුවන්? Place එක ලියත හැකි. කියන්නේ ඔයා ඉන්න තැන. මොනවද ප්ලේස් එක? දැන් මම නම් ඉන්නේ මේ වෙලාවේ ගෙදර. කොහොමද ලියන්නේ මම? මම ගෙදර සිටි. ඔයගලන්ට ඕන කියලා ලියන්න පුළුවන් මම පාන දුරේ සිටි, මම බක්කමූණේ සිටි, මම පන්තියේ සිටි ඕන කියලා ලියන්න පුළුවන්. අපි ඉංග්‍රීසි වලින් ලියන්නේ I am. මෙතන පොඩි ප්‍රෙපොසිෂන් එකක් එනවා අපි ඒවල භාවිත කරගෙන මම පස්සේ කියලා දෙන්න. නැතුව මම මේක දැන්ට ලියන්න. I am at home කියලා ලියන්න. නිකන් I am home කියන්නේ මේ I am home කියන්නේ මම ගෙදරක් වෙයි. ආයන් දනුක වගේ ආයම් හෝම් කියලා ලිව්වොත් එන්නේ මම ගෙදර වෙන්නේ. එහෙම කියන්න බෑ. මම ගෙදර සිටියේ නැත්නම් ගෙදර නතර වෙලා ඉන්නේ කියන එකට මේ ඇට් හෝම් කියලා එන්නේ. ඒතර ඇම් කියන්නේ සිටි කියන එකට මේ ගෙදර ඉන්නවට අපි කියන්නේ ඇට් හෝම් කියලා. හරිද? ඒතර දැන් ටවුන් එකක් වගේ ලිවන දැන් ආයම් දැන් වාඩිවන වා ඉන්නේ පොළොන්නරුවේ කියලා ආයම් ඉන් පොළොන්නරුවේ. නේද? මම ඉන්නේ පොළොන්නරුවේ. ආයම් ඉන් පොළොන්නරුව ඒ විදිහට කියන්න පුළුවන්. නම්බර් 4 ඊළඟට ඔයාලට ලියත හැකි ඔයාගේ හැඟීමක් ගැන. ඔයගලන්ට එක එක හැඟීම් තියෙනවනේ මේ වෙලාවේ මොනවාද? බඩගිනින් කියන හැඟීමක්. කොහොමද කියන්නේ මම බඩගින්නේ සිටින්නේ. මම බඩගින්නේ සිටි. කොහොමද අපි ලියන්නේ? තමන් ගැන ලියන්න පුළුවන් දෙයක් නේ. මේ එකක්වත් ක්‍රියා නෙමෙයි. මම මේ කියන්න හදන්නේ ඔයගලන්ට මුලින්ම උගන්වන්න හදන්නේ ක්‍රියා මොනවාද? ක්‍රියා නැත්නම් මොනවාද කියලා. ක්‍රියාවක් නෙවෙන්නේ දම. වාගේ නම ක්‍රියාවක් නෙමෙයි. වාගේ වයස ක්‍රියාවක් නෙමෙයි. ඒජ් එක. ප්ලේස් එක. ආ ඉන්න තැන ක්‍රියාවක් නෙමෙයි. මම මෙතන ඉන්නවා, අතන ඉන්නවා, මෙහෙ ඉන්නවා, එහෙ ඉන්නවා, ගෙදර ඉන්නවා. ඔය වගේ මොනවා කිව්වද ඒක ක්‍රියා නෙමෙයි. ඊළඟට වාගේ හැංගීම්. මම බඩගින්න ඉන්නවා, මම තරහෙන් ඉන්නවා, මම කම්මැලි කමේ ඉන්නවා, මම නිදිමතේ ඉන්නවා. ඔය විදිහට ඔයගොල්ලෝ කියනනේ මම නෙමෙයි ඕන කෙනෙක්ව දාලා. අන්නේ එකක්වත් ක්‍රියා නෙමෙයි. හැංගීම් කියන්නේ ක්‍රියා නෙමෙයි. දෙකක් ඇරෙන අර ලයික් එකයි ලව් එකයි. ලයික් ලව් දෙය දෙක ක්‍රියා හොනේ. එතකොට මම බඩගින්නේ සිටි කියලා අපි ලියන්නේ I am hungry. මම බඩගින්නේ සිටි. තව අපිට තියෙනවා ක්‍රියාවක් නැති වාක්‍ය අපි ඒවට කියනවා කැරක්ටර් කියලා. කැරක්ටර් එක කියන්නේ කැරක්ටුව කියලා කියන්නේ. චරිත ලක්ෂණ. එක එක විදිහ චරිත ඉන්නවනේ අපි දන්නේ. නේද? අපි ඔප කියමු ඔයාගෙනවා කියනවා කියනවා මම කරුණාවන්ත වෙමි. ඒකයි නේද? අපි කියමු කරුණාවන්තයි කියලා පිටාවේ ඉන්නවා එහෙමයි කියලානේ නේද? මම කරුණාවන්ත වෙමි. ඕක ඉංග්‍රීසියෙන් ලියන්න ඕනේ. අර විදිහම තමයි. කම විදිහට වාක්‍ය ලියන්නේ. I am kind. මම කරුණාවන්තයි. I am බදා ඕන එකක් ලියන්න පුළුවන්. පාසයක් තියෙනවා මම එකයි එකේ ඔය දිනවා අයන් කයින් ඊළඟ නම්බර් 6 කැරක්ටර් එක ඊට පස්සේ තව තියෙනවා එයාගේ ලියන්න පුළුවන් ෆීචර් කියන්නේ අංග ලක්ෂණ ෆීචර් එකක් කියන්නේ කෙනෙක්ගේ අංග ලක්ෂණ ඒ වාට වාගේ අංග ලක්ෂණ ලියන්න පුළුවන් වාගේ එක එක අංග ලක්ෂණ තියෙනවා මොනවාද වාගේ අංග ලක්ෂණ අපි කියමු උසයි කියලා දැන් මම නම් උසයි ඒතර මම උස
නැත්නම් වේ. මම උස වේ කියලා කියන්නේ I am tall. මම උසයි. I am tall. තව අපිට කියන්න පුළුවන් ඔයාගේ ලක්ෂණක් තියෙන්න පුළුවන් ඔයාගේ ස්ටේටස් එක කියන එකට ඔයාගේ සමාජ තත්ත්වය වගේ දෙයක් කියනවා මොන වගේ ස්ටේටස් තියෙන කෙනෙක්ද කියලා වාට ස්ටේටස් තියෙන පුළුවන් මේ වගේ ඔයා පෝසත් දුප්පත්ද කියලා කියන්න පුළුවන් ඔයා ගෑනු පිරිමිද කියලා කියන්න පුළුවන් ඒකත් වාගේ සමාජ තත්ත්වෙනවා සමාජේ කැටගරයිස් කරනවානේ ගාම්තා පාර්ශ්වය පිරිමි පාර්ශ්වය දුප්පත් පොහොසත් කියන්න පුළුවන් කසාද බැඳලාද නැද්ද කියන්න පුළුවන් මැරීඩ් අන්මැරීඩ් සිංගල් නේද ඩිවෝස්ඩ් විඩෝ නේද විඩෝ කියලා කියන්නේ අර බැඳපු කියලා කියන්නේ ඔය විදිහට එක එක විදිවලට අපිට තමන්ව සමාජයේ මට්ටම් කරන්න පුළුවන් ආ අන්න අපි එකක් ගමු මම තවට කියන්න පුළුවන් මම මොනවද මම පොහොසත් වෙමි මම පොහොසත් වෙයි මම පොහොසත් වෙයි පොහොසත් වෙයි කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් එතකොට I am rich දුපත් නම් I am poor දුපත් අර කියන්න පුළුවන් I am poor කියලා කසාද බැඳපු අයට කියන්න පුළුවන් I am married කියලා මම කසාද බැඳලා ඉන්නේ ඊළඟට single අයට කියන්න පුළුවන් I am single කියලා නේද unmarried කියන්න පුළුවන් නේ I am a boy කියတဲ့ එක මම පිරිමි ළමයි ඒවත් හරි හරිද ආ ඊළඟට number 8 ඊළඟට ඔයාගේ job එක කියන්න පුළුවන් ආ ඔයාට ඔයාගේ job එක කියන්න පුළුවන් මම නම් මං කියන්නේ මම ගුරුවරයෙක් වෙන්න කියලා job එක ක්‍රියාවක් නෙමෙයි නේද මම ගුරුවරයෙක් වෙන්න නැත්තම් වේ ඒකට මම ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ අර විදියම එකම විදිය I am a teacher දැන් ඔයගොල්ලෝ බලන්නේ ඔය එකක් ආවා මිත්‍රලව දෙමනේ පදේ සීන් එකක් එහෙම. ඔයගලන්ට පේනද ගුරුවරයා කියන්නේ ටීචර්නේ. නේද? හැබැයි මෙතන තියෙන්නේ ගුරුවරයෙක් කියලා. ඔය සිංහල භාෂාව අල්කා යන්න තියෙන අන්තිමට දාන්නේ ගුරුවරයෙක්, බල්ලෙක්, නරියෙක්, මිනිහෙක්. මොනම උක් කියලා කියන්න අපි උක් කියලා කියන්නේ ඒක අපි ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ පොදුවේ නිකන් පොදුවේ එකක් විදියට අරගෙන. අන්න ඒ වගේ අවස්ථාවල් විශේෂී නැති අවස්ථාවල් තමයි අපි ගුරුවරයෙක් කියලා කියන්නේ. එතකොට ඒ වගේ වගේ ගොඩක් තියෙන මම වගේ මම විතරක් නෙමෙයි ගුරුවරු වෙන්නේ. ඒකයි මම අදහස් කරලා තියෙන්නේ මම ගුරුවරෙක්. ගුරුවරු ගොඩකගේ එක්කෙනෙක්. හා. එතකොට මම කියන I am a teacher කියලා. නිකම්ම teacher කියන්න බෑ. සමහර අය දිනන ඩෝන් ගල I am teacher කියලා. එතකොට වැරදි. I am teacher නෙමෙයි. එතකොට ඒ කියන්නේ මම ගුරුවරයා වේ. නැත්තම් මේ කියන්නේ මම يعني මගේ නම ගුරුවරයා වගේ. හා. එහෙම නෙමෙයි. I am a teacher. ගුරුවරයෙක් වෙන්නේ. එහෙමනේ හරි සිංහල නේද? හා. නම්බර් 9. වාට ලියන්න පුළුවන් ඔය කන්ඩිෂන් එක. කියන්නේ වාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය දැන් මොන වගේ කන්ඩිෂන් එකක ඉන්නේ දැන් ඔයා කියනවා දැන් කවුරු අහනවා how are you කියලා ඔයා කොහොමද කියලා ඊට පස්සේ කියනවා මම හොඳින් සිටි එහෙමනේ කියන්නේ නෑ මම හොඳින් ඉන්න එහෙමනේ කියන්නේ හොඳින් ඉන්න ඔහේ ඉන්න කියන්නේ ඉතින් අපි කියන්නේ මම හොඳින් ඉන්න එහෙම කියනවා මම හොඳින් සිටි කියලා කොහොමද කියන්නේ I am fine නේද I am fine කියන්න පුළුවන් දැන් වාසනීපෙන් නම් ඉන්නවට කියන්න පුළුවන් I am sick කියලා නේද not well කියන්න පුළුවන් not well I am well කියන්න පුළුවන් හොඳින් ඉන්නවනะ නේද හා okay දැන් ඊළඟට ඔයගේ අපිට කියන්න පුළුවන් nationality ජාතිය නැෂනලිටි ජාතිය ආගම මම ඔක්කොම එකට දානවා මෙහෙම එහෙම ලිව්වොත් හටක් විතර දෙන මිනිස්සුන්ට ලියන්න පුළුවන් අපි හඳුනන්න පුළුවන් අපි එකක් විතර ගමු ආගේ ජාතිය මම මම ශ්‍රී ලාංකික වේ. මම ශ්‍රී ලාංකිකනේ. මම ශ්‍රී ලංකාවේ කියන්නේ ශ්‍රී ලාං
ठीक है තන්න එපා ඔය සිංහල ගැන ඒක එන්නේ නැහැනේ ඔය ශ්‍රී කියලා ගහුවට ඔහොම තමයි මම ශ්‍රී ලාංකික වේ හා එතකොට මම ශ්‍රී ලාංකික වේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ I am Sri Lankan partly and I am Indian I am American I am a Buddhist that I am Buddhist ඕන එකක් කියත හැකි ඔය ජාතිය I am Sinhalese කියතේ මම සිංහලෙක් නේද ඔය විදිහට තමන්ට කැමති විදිහට තමන්ගේ ජාතිය ආගම ඕන එකක් කාස්ට් එක කුලය වුණත් ඕන එකක් කියන්න පුළුවන් මේවා පාවිච්චි කරලා ඔව තමයි ලෝකයේ මම දකින විදිහට ප්‍රධානම දේවල් කෙනෙක්ට හඳුන්වන්න පාවිච්චි කරන්න පුළුවන් දැන් මේ දින අයි දාලානේ මම දාලානේ දැන් තව වචන තියෙනවා හඳුන්වන්න පුළුවන් මේ ටික ලියාගෙන ඉවරයි කියලා මම හිතනවා මාත් එක්කම කරගෙන යන්න ඇති කියලා ලියාගෙන ඉවර නම් මට ෆිනිෂ් කියලා දාන්න බලන්න මේ ටික මම ලියාගෙන ඉවරයි කියලා ඉවරලා මම මට ෆිනිෂ් කියලා දාන්න ඔකේ ඉවරනම් ෆිනිෂ් කරලා දාන්න ප්‍රොමොට් ඔෆ් යූ හැව් ෆිනිෂ් उत्तम पुरुष मध्यम पुरुष प्रथम पुरुष सिंह इंग्लिश वाला पुरुष वर्ग के सिंह दरिया पुरुष අපිට මේ කතෘව හඳුන්වන්නේ කතෘව ඉන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා එකක් තමයි කතා කරන පාර්ශ්වය කතා කරද්දී අපි අපේ පාර්ශ්වය ගැන කතා කරද්දී එක්ක මම වරමියා කතා කරනවා නම් මම කියලා කියන්නේ එහෙම නැත්නම් මගේත් එක්ක ඉන්න පිරිසත් එක්ක මම නියෝජනය කරලා කතා කරනවා මම අපි කියලා කියනවා නේද දැන් කියනවා වාට කියන පුළුවන් මම දනුක කියලා ඒකට වාට අපි කියලා කියන පුළුවන් අපි ශිෂ්‍යයෝ එහෙම කියලා ඕගොල්ලන් කට්ටියට කියන්න පුළුවන් දැන් මාත් එක්ක තව ගුරුවරු දෙන්නෙක් විතර මෙතන ඉන්නවා අපිට කියනවා අපි ගුරුවරු එහෙම කියලා ඒගොල්ලෝ තමයි උත්තම පුරුෂ කියලා කියන්නේ. ඒගොල්ලෝ තමයි උතුම්. අපි ඉංග්‍රීසි වලින් ඒවට කියනවා ෆස්ට් පර්සන් කියලා. පළවෙනි කාණ්ඩේ. ඒගොල්ලෝ තමයි පළවෙනි. ඊළඟට ඉන්න අපිට කතා කරන කට්ටිය. කියන්නේ අපේ ඉදිරියෙන් ඉන්න කට්ටිය. අපි ඒගොල්ලන්ට කතා කරන සිංහලෙන් වචන තියෙනවා. නුඹ, තෝ, තොපි, උඹ, ඔබ, ඔයා, ඔය වගේ වචන තියෙනවා. ඔයාලා නේද? ඔබලා, නුඹලා ඔය විදිහට එක එක විදිහට අපිට යව ආමන්ත්‍රණය කරන්න පුළුවන් අපේ ඉස්සරහින් එක්කෙනෙක් ඉන්නනම් අපි නුඹ කියලා කියන ගොඩක් ඉන්නනම් නුඹලා කියලා කියන උඹ කියලා කියන නැත්නම් උඹලා කියලා කියන තෝ කියලා කියන ගොඩක් ඉන්නනම් තොපි කියලා කියන නේද ඔය විදිහට ගොඩාක් තියෙන වචන ඉංග්‍රීසි වල නම් දෙයියන්ගේ පිට යන්නේ ඔය ඔක්කොටම තියෙන එක වචනයයි මොකද්ද යූ කියලා තියෙන යූ තමයි එන්නේ ඔක්කොටම යූ ආ කියලා තමයි කියන්නේ යූ ඉස් කියන්නේ එක්කෙනෙක් හිටියොත් එන්නේ සමහර ළමයි දිනන අපි පොඩි කාලේ ඇහුවම දැන් අපි වුණා හරිද ඇහුවම් පොඩි කාලේ प्रथम पुरुष प्रथम शुद्ध थर्ड पर्सन थर्ड पर्सन की कथा विधि अदाल නැති පාර්ශව ඒ කියන්නේ මම ඉන්නවා නුඹ ඉන්නවා අපි ඉන්නවා නුඹලා ඉන්නවා එහෙම නැතුව අපි දැන් වෙන පිරිමි කෙනෙක් ගැන කතා කරනවා අපි යාට කියන්නේ ඔහු ඔහු අද පන්ති ඇවිල්ලා නැහැ කියන්නේ ඔහු නැහැ මෙතන එතකොට අපි ඔහු කියලා කියන්නේ නැත්නම් යාව පෙන්නලා කියනවා නම් නුඹ කියලා එහෙමනේ කියන්නේ ආ ඔහු ගෑල් ළමයි ගැන කතා කරනවා නැත්නම් කාන්තා පාර්ශව ගැන කතා කරනවා නම් ඇය ඊට අමතරව ඉන්නවා තව ඉන්නවා මොන වගේ කට්ටියද ගොඩක් ගැන කතා කරනවා නේ කියන්නේ පිරිමි ළමයි ගොඩක් ගෑල් ළමයි ගොඩක් නැත්නම් පිරිමි ළමයි ගෑල් ළමයි දෙගොල්ලෝ මේකට දාලා එහෙම ඉන්නවනේ අපි ඔය ඔක්කොටම කියන්නේ සිංහලෙන් ඔවුන් කියන ඉංග්‍රීසි වලින් කියනවා දේ කියන ඊට පස්සේ ඉන්නවා කණ්ඩායමක් සත්තු වගේ අපි උන්ට කියන සත්තු කියන මිනිස්සු නෙමෙයි සත්තු මොකද කවුරුද සත්තු කියන මේ ඌ කියලා කියන අපි සිංහලෙන් නේද ආ සුද්දෝ කියන්නේ ඉත් කියන ඊට පස්සේ සුද්දෝ පණ නැති දේවල් වලටත් කියන්නේ ඉත් කියලාම තමයි කියන්නේ දැන් මං හිතන්නේ බල්ලොන්ටත් පණ නැහැ අර ඒවා වැඩක් නැති කාණ්ඩේ කියන්නේ පණ නැති විදියට කියන්නේ වටිනාකමක් නැතිනේ
සත්තුන්ට කියන්නේ තිත් කියලා භාණ්ඩ වලට කියන්නේ එය කියලා අපි සිංහලෙන් කියන්නේ. එය මේස එක ඉට් ඉස් අ ටේබල්. අනේ මේ ඉට් කියලා තමයි ඒකට කියන්නේ. ඕන හරි දෙයකට ඕනම දෙයකට මේ සැනිටයිසර් බෝට් එකේ ඉට් ඉස් අ සැනිටයිසර්. ඕන එකක් ඉට් ඉස් මේක ඉට් ඉස් අ වොලට් නැත්නම් පර්ස්. ඕන එකට ඉට් කියලා කියන්නේ ඒගොල්ලෝ. ඊළඟ දැන් ඒවල බහුවචනේ සත්තු ගොඩක් ඉන්නවා. දැන් එක එක අලිය කිට අපි කියන ඉට් ඉස් අ කවුද අපි කියන්නේ ඉට් ඉස් අ ඉට් ඉස් ඇන් එලිෆන්ට් කියලා. අලිය කියන ඉට් ඉස් ඇන් එලිෆන්ට්. අලි ගොඩක් ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ හිතනවා එහෙනම් ගොඩක් කියනනම් ඒක ඉට්ස් වෙන්නේ නැති නේද? එහෙමනේ කියන්නේ ඔයගොල්ලෝ ඉට්ස් කියලා කියන්නේ. ඉට්ස් ආ කියලා එහෙම කියනවා. එහෙම ලියන්නේ ඉට් එකේ බහුවචනේ දෙයම තමයි. දෙයම තමයි. ඊළඟට පර්ස් ගොඩක් තියෙනවා. එහෙනම් සැනිටයිසර් බෝතල් ගොඩක් තියෙනවා. එතකොටත් කියනවා ඉට්ස් ආ එහෙම කියලා. එහෙම කියන්නේ. එතකොටත් කියන්නේ දෙයම තමයි. ඊළඟට මිනිස්සු ගොඩක් තියෙනවා. ඒත් කියන්නේ අපි දෙයම තමයි. මේ ඕනේ එකට දෙය කියන්නේ. අපි ඔන්න ඔය ටික පොඩ්ඩක් ඉගෙන ගමු. දාගන්න මාතෘකාව පර්සන් කියලා එහෙම නැත්නම් පුරුෂ වර්ග කියලා පුරුෂ වර්ග තුනක් තියෙනවා පළවෙනි කණ්ඩායමට අපි කියනවා ඉංග්‍රීසි වලින් ෆස්ට් පර්සන් කියලා ඔයගොල්ලෝ ඕන ලියා ගන්න වරහනත් එක්ක උත්තම පුරුෂ කියලා කියනවා උත්තමයි කියලා කියන්නේ නේද ඔකේ ඔකේ ෆස්ට් පර්සන් පළවෙනි පුරුෂ එහෙම නැත්නම් මේ उत्तम पुरुष एक आप इगन गाने देखा किया ना एक आई आई नंग अपी दाने एन ऐ क्या ने सिंगल नंग अपी किया ना मामा किया इलान ताव पुरुष एक आप किया ना एक बहुवचन है अपी एक टकी ना वी वी नंग अपी दाने आ एक टक अपी किया ना अपी किया अपी देनी ऐ मतलब अपी के लिए तो दागन ඊළඟට අපි වෙනවා ඊළඟ පුරුෂ ජාතියට පියවට කියනවා සෙකන්ඩ් පර්සන් කියනවා සෙට් කොටස් දෙකයි එක වචන බහුවචන අපි දෙකම දීමු u කියලා කියන්නේ u නම් an ඒ කියන්නේ සිංහලෙන් ගත්තොත් එහෙම number number එහෙම නැත්නම් to मध्यम पुरुष आमंत्रणी करहुवचने एक वचन बहुवचन के नुबला ඔය ටිකම තමයි ඒ තාමයි ඉන්නේ ඉස් වෙන්නේ නැහැ දැන් ළමයි හිතාගෙන ඉන්නවා ඒක යුව යුව ඒක යුව ඒක ඔය කියන්නේ ඒක නෙමෙයි මේ යුවාම තමයි මතක තියාගන්න ළමයි වරද්දන දෙවෙනි තැන අපි දැකලා තියෙනවා හිතනවා මේක යුව කියලා එහෙම නැහැ මේක යුවාමයි අරකට යුවාම එක්කෙනෙක් වුණත් යුවා යුවාර බෝයි කියන එක පිරිමි ළමෙක් නා පිරිමි ළමයි ගොඩක් ඉන්නවා යුවා බෝයිස් කියලා කියනවා එතකොට එයා අඳුරගන්නේ මේ ගොඩක් ඉන්නවා කියන අර බෝයිස් කතාවෙන් තමයි කියන්නේ ගොඩක් ඉන්නවා බෝයිස්ලා හා උතර මෙතන ඔයගොල්ලෝ බහුවත් ටික ලියා ගන්න නුඹලා ඊට පස්සේ තොපි તો උඹලා ඔබලා ඉදිරියට ඒක ලියා ගන්න හරිද ඊළඟට අපි එනවා third person right third person අපි ඒකට සිංහලෙන් කියන ප්‍රථම පුරුෂ කියන third person ලා ඉන්න සෙට් එකක් he නම් is ගන්න ඕනේ he is කියලා කියන්නේ ඔහු ඔහු ඉතින් මෙන්න මේ වෙන නේද ඔහු කියලා ලියා ගන්න ඉතින් ඉතර බැරි ආවක් නේද ඉතින් නේද he is කියන ඔහු කියන එක ඔහු වේ කියන එක කාන්තාවක් නම් අපි කියනවා she is කියලා ඇය වේ කියලා ඔහු ඉන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයේ ඇය ඉන්න පුළුවන් ඒ කියන්නේ කතාවට සම්බන්ධ නැති ඊළඟට සතෙක් නම් අපි කියනවා it කියලා it is කියලා ඒකට සිංහලෙන් කියනවා u වේ කියලා u කියලා තමයි අපි කියන්නේ
ඊළඟ තව තියෙන්න පුළුවන් ඉටිස් කියලාම ඒ ඉටිස් කියන්නේ එය වේ කියන එක වෙන වෙනම ලියා ගන්න එතකොට ඔයගලන්ට තේරෙනවනේ මේක කණ්ඩායම ඉන්නවා කියලා එක එක වට්ටය එය වේ එය වේ කියලා ඊළඟට තව ඉන්නවා මිනිස්සු ගොඩක් ඉන්නවා එතකොට අපි කියනවා දේයා කියලා ඔවුන් කියලා ඒ ආ ඒක කියනවා ඔවුන් වේ කියලා ඔවුන් වේ ඊළඟට කණ්ඩායමක් ඉන්නවා සත්තු හුඟක් ඉන්නවා අපි ඒත් කියන්නේ දේයා කියලාම තමයි එතකොට කියනවා උන් වේ කියලා ඒ වෙන වෙනම ලියා ගන්න එතකොට ඔයගලන්ට මේක පැටලෙන්නේ දේයා ඒකට කියනවා උන් වේ ඊළඟට කණ්ඩායමක් ඉන්නවා මොනවාද බාණ්ඩ හුඟක් ඒත් අපි කියන්නේ දේයා කියලා ඒ කියන්නේ මතක තියාගන්න ඔයගොල්ලෝ ලියන කොච්චර උනා ටිප්ස් කියලා ලියන්න එපා අපි දැකලා තියෙනවා මම කියන්නේ ඔයගොල්ලෝ ඉතන ජානෑ අපි ඕවා දන්නවා එහෙම කියලා එනට ලස්සන්ට ලියනවා විභාගෙදි ටිප්ස් කියලා එහෙම ලියනවා එහෙම ලිය වෙනවා ඒක හදාගන්න ඔන්න තියෙනවා සෙට් එක හරිද ඔව තමයි ඉන්න පුරුෂ වර්ග තුන ඊට අමතරව ලෝකේ තියෙන ඕනම නාම පදයක් පැටෙන්නේ තුන්වෙනි පාර්ශ්වයට තමයි ඩෝ කැට් නේද ඔය ඕන එකක් මෑන් එයාගේ නම කියලා කියනවා නුවන් ඔය ඕන එකක් තුන්වෙනි පාර්ශ්වයට තමයි වැටෙන්නේ ආයි වී යූ ඇරෙන්න අනිත් හැම එකක්ම තර්ඩ් පර්සන් ගණයට තමයි නැත්නම් ප්‍රථම පුරුෂ ගණයට තමයි අයිති වෙන්නේ හරිද දැන් ඕගොල්ලෝ දන්නවා ඕන තරම් මේක ලියන්න මම දැන් ඔයගලන්ට මේ විදිහේ වාක්‍ය දෙනවා දැන් ඒක වචනයක් වුණොත් එහෙම තමම වුණොත් ඈම් දානවා ඒක වචනයක් වුණොත් ඊස් දානවා බහුවචනයක් වුණොත් ආ දානවා දැන් ඔයගොල්ලෝ ඒක දන්නවා මම දැන් කියලා දුන්නා ඈම් ගොඩක් නම් ආ දානවා හැබැයි යූ වලට මම කිව්වා දෙකටම ආ දාන්න ඒ දෙකම බහුවචන විදිහට වගේ ගන්න ඊෂී කියන්නේ ඊස් දාන්න ඊස් ඒක වචන දෙයා ඒක වචන ඕන මම දැන් ඔයගලන්ට වාක්‍ය දෙන්න පටන් ගන්නවා අපි පළවෙනි වාක්‍ය 10 දෙනවා ඔන්න ඔයගොල්ලෝ ලියන්න බලමු ඔයගලන්ට පුළුවන් වේවි කියලා මේව හරවන්න යන පළවෙනි එක නම්බර් 1 කියලා දාලා මම වාක්‍ය 10ක් දෙනවා මම ශිෂ්‍යයෙක් වේ තවෙනි නම්බර් 2 අපි හොඳ ළමයින් වේ ඔය විදිහ එක විදිහට මම දැන් අර ඉස්සලා දීපු වාක්‍යමයි මේ තියෙන අපි හොඳ ළමයින් වේ අය යාළුවෙක් වේ ඔකේ මම දාන්නම් රෙකෝඩින් අය යාළුවෙක් වේ බල්ලෙක් බල්ලෙක් පත්තේ සිටි බට ඉන්නවනම් ඉන් දාන්න ඕනේ මේකට මත මම කිව්වා ඒක ඊළඟට නුඹ 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 තරහෙන් සිටි ඊළඟට නුඹලා 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 බෞද්ධයන් වේ බෞද්ධ වේ ඔහු ඔහු කොටවේ කොටචාරි තමයි කොටවේ ඊළඟට ඇය ඇය මගේ අම්මාවේ ඔවුන්
ඔවුන් නපුරුවේ නපුරුවේ නිම වචනය නපුරු කියන්නේ රූඩ් එක කියන්න ඔවුන් නපුරුවේ ඊළඟට ඌ ලොකු අලියෙක් අලියන බාන මේ වාක්‍ය දැන් ෆිනිෂර් මට ෆිනිෂ් කියලා දාන්න වාක්‍ය 10ම ලියන්න මම පොඩ්ඩක් මයික් එක ඔන් කරන්න අවස්ථාව දෙන්න ඔක්කොම කෑ ගහලා ඇස් දෙන්න එපා මොනවද දෙයක් කියනවා නම් අහන්න වචනයක් දන්නේ නැත්තම් ෆිනිෂ් නම් දාන්න ෆිනිෂ් කියලා නැත්තම් මොන හරි අහන්න වචනයක් තියෙනවා නම් අහන්න ෆිනිෂ් නම්බර් දාන්න ෆිනිෂ් කරලා ඔක්කොම ෆිනිෂ් කරලා දාන්න ඕනේ මම ඉන්නවා බලාගෙන මට කිසිම හදිස්සියක් නැහැ ඒ කියන්නේ අන්න ගමන් ගිහම මොකුත් නැහැ දැන් මම ෆිනිෂ් කරලා දාන්න ඕනේ මම නපුරු කියන එක මම හිතන්නේ ඔයාලා දන්නේ නැතුව ඇති මම ඒක ලියන්න නපුරු කියන රූට් තරහින් කියන්නේ ඇන්ග්‍රී ඔයාලා දන්නේ නැති මම ඒ කියන්නේ මම දන්නේ නැති නොදන්න යන කොටයි කියන එකත් මම කියන්නම් ෂෝට් වතුර ටිකක් බීලා ඉන්නම් ඕගොල්ලෝ කරන්න five people have finished පස් දෙනෙක් ඉවර කරලා තියෙනවා හොඳ ළමයින් කියලා කියන්නේ good children
रखा ही जाता है अभी हम, राइट। हाँ तो वील गो टू द आंसर्स। රවට බලමු කීදෙනෙක් කියාරිද කියලා මම ඉතින් ගොඩක් දෙනෙක් ඉවර කරලා තියෙන්නේ. වත්ත කියන්නේ garden, compound කියන තර වත්ත කියන එකට. හැබැයි මෙතන මේ in the garden එන්නේ. అరే మన క్లాస్ ఎక్క రికార్డింగ్ దానా అన్నమాట. అది తీయండి. మన శిష్యుడి పేరు ఐ యామ్ స్టూడెంట్. बोलो हरी दाग है ना अभी होने लगा माइन में ना ई आ गुड किडन इलांगे का ए आर विक पे ना शी इज फ्रेंड इलांगे का बाल्यक पत्ते थी ना बाल्यक क्या दिया डॉग इस इन द गार्डन नंगे टेनु बता रहा है इनसे थी ना सुबह नाम यू आ एंग्री इन्हें टेनु बता बाबू दे ना आ බෞද්ධ යන් කියලා තිබ්බන බොඩිස් එස් එකක් එන්නවනේ ඔයගොල්ලෝ ආයෙ නම් උඹලා ගොඩක් නම් එස් එකක් එන්න මම දැන් මේ බෞද්ධ වේ කියලා බෞද්ධ කියන එක දැන් බෞද්ධ යන් කියලා තිබ්බන බොඩිස් වෙනවනේ ඒකයි වෙනස. හවු කොට වේ මේ ෂෝට් අය මගේ අම්මාවේ ෂී ඒ මගේ අම්මන මයි මද ඊළඟට ඔවුන් නපුරුවේ they are good. Next one ඌ ලොකු අලියෙක් වේ it is a big elephant. Okay ඔන්න ඔය ටික තමයි අපේ සාමාන්‍ය භාවිතා කරන වාක්‍ය රටාව මූලිකම වාක්‍ය රටාව. ओके ගණන් ගන්න ඕනේ මුලින්ම ඈම් නිසා දාන එක. උගලට ඒක ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ. මොකට ඈම් නිසා දාන්න පුළුවන්. උගලට ප්‍රශ්න තියෙන ඈම් නිසා නොදාන එක තමයි. කමන්නේ අපි උනා ටීම් එකට යා. එතකොට උගලට දැන් කියලා දෙන්න යන්නේ මේ ඈම් නිසා කියන එක තේරුමනේ සිංහලෙන් ඒකට තේරුම තියෙන මට දාන්න ලකුණු 10න් හැමෝම දානවා. මගේ පන්ති වෙන නම ඒ කියන්නේ ඔක්කොම ඉන්නේ අයි ගන්නන දෙන්න ටංගල දානවා කට්ටිය. මොකටම 10 තියෙනවනේ. कैमरा ऑन करेंगे ना नहीं तो मटे तोटे बनाकर ने कुलाने काउ दीने के ना समाधि इतने ऑन करेंगे नहीं तो ऑन करेंगे ऑन करेंगे ना बुता लेते वाटे होंडा इन्हीं पंती वाले करने हमारे पे ना तोटे सिग्नल नेटिया इधर को ऑफ करेगा ना तमांग इन्हें कालूरे तरह का ना यह तो ऑफ करेगा ना we'll go to the next one. මම ඔතම 10 තියෙනවා සමහර ඉන්න 8ක් තියෙන අය 7 තියෙන අය තියෙනවා 7 තියෙන අය. ඒක කමක් නැහැ. අපි හොඳ ආරම්භයක් ගත්තා කියලා හිතමු. හරිද? let's go to the next one. අපි යමු ඊළඟට. වැඩි වනේ මම ශිෂ්‍යෙක් වෙයි කියලා. ඊළඟ දිනා දැන් ඔය පුරු ක්වලිටි වගේ දැන් ඔයගොල්ලන්ට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ඈම් ඉස්සාවල තේරුම? දැන් ගොඩක් අයට තේරෙනවා මේ වේ තියෙනවා. මම ඉස්සර කිව්වා සිටි තියෙනවා. ආ වචනිකුත් තියෙනවා තිබේ කියලා. ඔන්නේ වචන තුන තමයි ඈම් ඉස්සාවල තේරුම. අපි දැන් යමු මේ ඈම් ඉස්සාවල තේරුම හොයන්න. හරිද? තාන ඊළඟ මාතෘකාව ඈම් ආ බඩ තේරුම කියලා
තන්න පා ඇන් කියන්නේ වේ ඊස් කියන්න තිබේ ආ කියන්න සිට එහෙමනෙේ ඇන් කියන්න පේති බේ සිට ඊස් කියන්න පේති බේ සිට ආ කියන්න පේති බේ සිටීම තමයි ඒක එහෙමද කියල බලමු මගලන් ඉස්සල වාක්‍ය දුන්නන ඒ විදිම දැන් වාක්‍ය ටිකක් මන් දෙන්න මම ගුරුවරයෙක් වේ වෙන කියන්න පුළුවන් මට මේ වාක්‍ය ටික ලියන්න ප්‍රෝග්‍රෑම් තේරෙන්නේ මේක අදහස් අපි ගුරුවරු ගුරුවරු වේ ඊළඟ එක ඇය ගුරුවරියක් වේ ගුරුවරිය ගුරුවරු ඔක්කොම ඉංග්‍රීසියෙන් කියන්නේ ටීචර් තමයි ඒක උනේ පිරිමියට වෙනම කියන්න වල වෙනම ඒවා නැහැ ඔබ ලියන්න බලන්න ඔය තුනම දන්නවා ඉතින් ලියන්න ලියන්න බලන්න පුළුවන් විදියට as you can පුළුවන් විදියට ලියන්න ගුරුවරයාට කියන්නේ ටීචර් හරිද අද ඉස්සෙල්ලා ලිව්වා ටීචර් කියලා මම අරමගේ උදේ කියලා ලිව්වනේ ටීචර් කියලා ඔකේ මම ගුරුවරයෙක් වේ නම් ඔයගොල්ලෝ බලන් ලියන හැටි මම නම් I am a teacher මං කොහොනේ එනවයි කියලා ඉස්සෙල්ලා අපි කතා වුණානේ ඒක නේ අයියෝ එන්න කියලා ගුරුවරු වෙද්දි එහෙම එන්න ඕනේ නැහැ නේද ඔකට වී teachers අය ගුරුවරියක් වේ නම් she is a teacher ඔය තියෙන තුන තමයි තියෙන්නේ ඔකේ පොඩි වැඩක් ඔයගොල්ලෝ කරගන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මෙහෙම රවුම් කරගන්න මෙන්න මේ ටික මෙතන මේ ඈන් කියන්නේ මේ වේ කියන එකටම තමයි එතකොට මෙතන මේ ආ කියන්නේ මේ වේ කියන එකටම තමයි එතකොට මෙතන මේ ඊස් කියන්නේ මේ වේ කියන එකටම තමයි ඔයගොල්ලෝ නම් ඒක ආ කරගන්න මේ වේ කියන එක තමයි මේ ඊස් වෙලා තියෙන්නේ මෙතන වේ කියන එක තමයි මේ ආ වෙලා තියෙන්නේ මෙතන වේ කියන එක තමයි මේ ඈන් වෙලා තියෙන්නේ එතකොට මොන අවස්ථාවේදී වුණත් ඈන් කියන එකයි ආ කියන එකයි ඊස් කියන එකයි තුනම මේ වලට තමයි භාවිතා වෙන්නේ හරිද යනවා යමු ඊළඟට මේ සිටි කියන එක බලන්න අර විදිහටම ලියමු වාක්‍ය තුනක් පොඩි වාක්‍ය තුනක් මම පාසලේ සිටි ඊළඟට ඇය පාසලේ සිටි ඊළඟට ඔවුන් පාසලේ සිටි පාසලට කියන්නේ ස්කූල් දන්නවා හැබැයි මේ අපි ඇට් කියන එක තමයි මෙතන පාවිච්චි කරන්නේ ඒකට හේතුව මම පස්සේ කාලෙකට කියන ඇට් කියන එක දාන්න පුතා හැමදාම තමන් යන පුරුදු ටයිම් එකට මම පාසලේ ඉන්නවා ස්කෝල් යන ඉන්නවා කියන්න පුළුවන් ඇට් ස්කූල් කියන ඇට් හෝම් වගේ අය පාසලේ සිටි කියලා මම අදහස් කරේ ස්කෝල් යන ගුරුවරු කරේ ඉන්න කියන එක එතකොට ඇට් ස්කූල් කියලා දාන්න පුළුවන් ඔවුනුත් ස්කෝල් යන කට්ටිය කියලා හිතන්නේ එතකොට ඇට් ස්කූල් කියලා දාන්න ඇට් කියන්නේ ඒක ඒක දාලා ලියන්න බලන්න everyone should write හැමෝම ලියන්න ඕනේ මම බලනවා මේකෙන් කියනවාද කියලා right mama na mama mariyanna
होप यू आर डन। हाँ मैं पास ले सकती हूँ ना। आई एम एट स्कूल लंच आया ना। शी इज एट स्कूल लंच और ना दे आर स्कूल। ठीक है පස්සේ ඔයගොල්ලෝ අර විදිහටම රවුම් කරන්න අර ඈන් එකයි ඉස් එකයි ආ එක රවුම් කරලා මේ සිටි වලට ආ කරන්න හරිද? එතකොට සිටි කියන්නේ පේනවනේ ඈන් ඉස් ආ තුනටම සිටි තමයි යන. ඔකේ. යම ඊළඟට ඊළඟ එක අපි ලියන්නේ තිබේ ගැන. තිබේ කියලා. ඒ වලින් කදිමුනේ එය කාමරයේ තිබේ. කාමරයේ කියන්නේ ඉන්ද රූම් කියලා. හරිද මම කියන්නම් ඔයගොල්ලෝ දන්නේ නැනේ. කාමරයේ කියන්නේ ඉන්ද රූම්. ආ ඒවා කාමරයේ තිබේ. ඔයගොල්ලෝ කියන්නේ නේ බඩු කාමරයේ තියෙන නේද? ආ ඒවා කාමරයේ තිබේ. ඔකේ. Now write it. දැන් බලන්න. එය කාමරයේ තිබේ. ඒවා කාමරයේ තිබේ. कामरे तिबे एवा कामरे तिबे इवर ऐसे के लिए मंग इतना वाक्य देगा ये ना मंग इसलिए के लिए जिन्हें मुकाद इट नहीं इतना इस मंग को कामरे के लिए जाने इन द रूम उन्होंने हरी व्यक्ति ये ना टा पेड़ पावच करने तिबे के लिए चिंगे ने एक ना मुनाऊना इस में कामरे सिंगल भाषा अगट दाने वाक्य किसी तेरुमक अभी गुरु तीन स्कूल तेरे स्कूल वाक्य संपूर्ण तम क्रियावाक अभी सिंगल वाल अंतिम इंग्लिश वाले कत्रूट पस मेद मेदड़ दान वाक्य संपूर्ण वेट मेके तेरम तम अभी हनुमक दागना दूर तपल्यम अभी मेचर इगन कत्ना सिंपल present tense के लिए क्या नगर थे simple present tense complete देवर टाइम आप याद ही क्या नगर थे sorry incomplete देव हाँ इधर simple present tense incomplete देवर टाइम याद आपे वहाँ जो नहीं तो कोटे अभी ඊළඟට උත්සාහ කරන්නේ කොහොමද මේවා මේවා වල තව තියෙනවනේ කියන්න මේවා මිනිමම ලියලා හරියන්නේ නැහැ මේවා නෙගටිව් තියෙනවා ක්වෙස්චන්ස් තියෙනවා ප්‍රශ්න අහන්න ඕනේ එහෙනම් අපි මේ වාක්‍යයක් ලියනවි පොඩි සූත්‍රයක් විදිහට ලියන්න පුරුදු වෙමු මේ සබ්ජෙක්ට් එක ලියලා අපි ඊළඟට ලිව්වේ ඈම් හරි හරි ආර් නේද ඊට පස්සේ අපි ලිව්වා ඔබ්ජෙක්ට් එක ऑब्जेक्ट लिया मैं मेहमान लिया पड़ी
සබ්ජෙක්් කියල කියන්නේ මම ස් කියල දීලා තියෙන සබ්ජෙක්් කියන අපි පරණ ඉන්දියෙන් ගොඩන්න තියට බලාගන්න ස් කියල කියන්නේ සබ්ජෙක්් සබ්ජෙක්් ඒවා කියල කියන්නේ කතෘ සිංහල කියාගන්න ස් කියල කියන්නේ කතෘ කතෘ කියන්නේ කවුද කියලා මම අහන්න එපා හොඳේ දන්නවනේ කර්ම කියන්නේ ක්‍රියාව කරන කෙනා නැත්නම් හඳුන්වන කෙනා පාක්ෂික ප්‍රධානිය නේද ඊළඟට මේ ඕ කියලා කියන්නේ ඒක ලියාගන්න බැ නැත්නම් දන්නේ නැහැ මොකද මේ ගෝලියන උනාලියන මන් දන්නේ පිස්සුද මන් දන්නේ නැහැ ඔබ්ජෙක්ට් කියලා කියන්නේ පුතාලා මේකට අපි කියනවා මේ කර්ම කාරකය කියලා ඒ කියන්නේ ක්‍රියාව සිදු වෙන්නේ මොකකින්ද එහෙම නැත්නම් හඳුන්වන දේ මොකක්ද කියන්නේ මොනවද හඳුන්වන්නේ මොන විදියට හඳුන්වන්නේ අන්න ඒක කර්ම කාරකය ගොඩක් වෙලාට ඒක භාවිත කරන ක්‍රියාවක් තියෙන වාක්‍යයක හැබැයි ඔබ්ජෙක්ට් කියලා කියන්නේ මෙයා මේසයක් වෙන්නේ එතකොට මේ කියන එක සබ්ජෙක්ට් එක මේස කියන එක ඔබ්ජෙක්ට් එක තේරුණා ආ දෙවෙනිට තියෙන සිංහල වචන වගේ කියලා හිතා ගන්න ඕනේ කර්මකාරකය විදියට තමයි ගන්න ඒ කියන්නේ යාට තමයි ක්‍රියාව සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් යාව තමයි හඳුන්වන නම අරක දාලා සබ්ජෙක්ට් දාලා හඳුන්වන්නේ මොන විදියට දැන් ওই විදියට අපි වාක්‍ය ලිව්වා දැන් ආයෙ ඒක ලියන්න යන්නේ ඔය ලිව වාක්‍ය වලට අපි කියනවා පුළුවන් මෙතන පොඩි වරන්න ප්‍රතිත්‍ර දාගන්න අපි ඒකට කියනවා පොසිටිව් වාක්‍ය කියලා මොනවා කියලා කියන්නේ පොසිටිව් ධනයි වාක්‍ය ධනයි පේ තිබේ සිටී තියෙන හරිද ආ පොසිටිව් කියන්නේ ධන වාක්‍ය කියලා තෝරන ලියා ගන්න මේ ධන ධන नवाक्य කියලා කියන වාක්‍ය. එතකොට ඒවට එන්නේ ඈම් හරි ඊස් හරි ආ හරි එක ඔව්. ඈම් හරි ඊස් හරි ආ හරි එක අපි දානවා. මොකක්ද? not එකක්. නොවේ කියලා කියන්නේ නැත කියලා කියන අපි ඒවට සිංහලෙන් දැන් මෙතන ඉස්සෙල්ලා ඉන්නේ වේති බේති තින්. මේ පාර ලියනවා නොවේ නොතිබේ එහෙම නැත්නම් නොසිටි කියලා. අන්න ඒක තමයි තමයි තියෙනවා වෙන්නේ. ඒවා තමයි මෙතන යන්නේ. ඒක අපි මේ වාක්‍ය හැදෙන්නේත් ඒ විදිහට මම අර ඉස්සෙල්ල වගේම ලියලා පෙන්නන්න. ඔබ්ජෙක්ට් එක තියෙනවා. අර විදිහට මෑම් ඉස්සා දානවා හැබැයි අලුතෙන් අද වචනයක් තියෙන නොවේ කියලා කියන්න මොකද්ද අපි දාන්නේ not කියලා එකක් දාන්නේ හරිද not කියලා එකක් දාලා ඒකට තමයි ඔබ්ජෙක්ට් එක දාන්නේ අපි මේ වගේ වාක්‍ය පහක් විතර ලියමු මේක කොටුවක් කියම ගහලා ලස්සනට ඉතින් කැටයන් දාලා ඒක කරගන්නනේ ඒක මම කරන්නේ නැහැ so सिंगल वाक्य पहा लिया राज कुमार ඊළඟට අය අය සතුටින් නැති සතුටින් නෙමෙයි පෑන මේසය මත නැතිදී දැන් කියන පෑන නෑ මේසෙට එහෙම පෑන මේසය මත නැතිදී ඊළඟට ලියනවා මම
මම මහත නොවේ. මම මහත නොවේ. කවුරු කියනවා මහතයි එහෙම කියලා කියන්නේ මම මහත නෑ. මහත නෑ කියලා කියන බා නෑ කිරි කිරි කැපින්න නොවේ කියලා දාන්න. හරිද? ලියන බාන මේ වාක්‍ය පහම ටිවර් කරපුවා ෆිනිෂ් කියලා දාන්න. කැමරා ඔන් කරලා තියාගන්න. එතකොට මට බලා ගන්න පුළුවන් වැඩ කරන හැටි. Alright. මම කරලා මට finish කියලා දාන්න. ඔයාලා වචන දාන්න කාරණා තියෙනවා. ඔකේ ඔක්කොම ඉවරයි වගේ මම ගොඩක් ටිකක් වෙලා දෙනවා මේ පන්ති මම කියුවා මම කියන්නේ මේ පන්තිය දැන් මට අවස්ථාව වෙන පන්තියක් ඉඳලා මේක ඔකේ එය ලොකු දෙයක් නොවේ එහෙනම් it is not ලොකු කියලා කියන්නේ මම ඉස්සලා කිව්වනේ big ගෙදරට හවුස් තමයි ඉන්නේ ඔය හෝම් එහෙම ලියලා තියෙන හෝම් ලියන්න එපා හවුස් කියන පුතාල එකට හේතුව ඔයාගේ ගෙදරට විතරයි මේ හෝම් කියලා කියන්නේ එතන කෙනෙක්ගේ ගෙයක් කියලා කියන්නේ ඒක නිවහන කියන අර්ථයෙන් තියෙන හරි අපි ළමයි නෙවෙයි we are not children අය සතුටින් නැති she is not happy The pen is not on the table. On the table,
not my basic check basic level english wala hari oy tike mata hari kiyak thiyenada kiyala danna thi balanna emama danna thi nam taman karana nikan යමු ඊළඟට දැන් අපි negatives ඉවරයි ඊළඟට අපි යමු questions වලට යමු question කියන්නේ ප්‍රශ්න ගන්න මාතෘකාව questions කියලා කියන්නේ අපි දැන් ඉගෙන ගන්න යන ප්‍රශ්න හදන්නට අහන්න පුළුවන් කට්ටියටම නේද ප්‍රශ්න එක දැන් ඉතින් ඇති කෙනෙක් කරපද දෙන්න පාවගන්න ප්‍රශ්න මේකත් අර විදිහටම තමයි එන්නේ මහලු වෙනසක් නැහැ මේ පාර අපි දැන් ඉස්සෙල්ලා අපි කරේ දැන් සුද්ධෝ ප්‍රශ්න හදද්දී අපි නම් ද කියලානේ දාන්නේ නේද ඔයා ඔහු ගුරුවරෙක් වේ ඔහු ගුරුවරෙක් වේද ඔහු ගුරුවරෙක් ඔහු ගුරුවරෙක්ද ඔච්චරයි අපි දාන්නේ නේද සුද්ධ පොඩි වෙනසක් කරන සුද්ධ කරන්නේ ඈමීසා ගන්නවා ඉස්සරහට අරගෙන ඊට පස්සේ තමයි සබ්ජෙක්ට් එකයි ඔබ්ජෙක්ට් එකයි ලියන්න හරි තුරු දෙක उदाहरण लिवेरिया वाक्य पहा इंग्रीसी पंतिया अर के कट ली अर पोल फिनी පන්ති ඉවර වෙන්නේ මේක ඉවර වෙනවා තව විනාඩි 10කින් ඊපස්සේ 9ට දැන් රිවිෂන් ඉන්න කට්ටියට ආයි පන්තියේ තියෙන පොඩි පෑ භාගයක බ්‍රේක් එකකට පස්සේ මම ආයි රෙකෝඩි මේ වික ගන්න අපි පොඩි තියරි පන්තියක් තියෙන එක නම් අනිත් පන්තිය වල ළමයි ජොයින් වෙනවා ඔයගොල්ලන්ට ඒක ටිකක් අමාරු වෙනට නිකන් ආගෙන ඉන්න කමන්නේ තේරුම් නැතුණාට ඔයාලට තේරෙන උගන්වන කැල තමයි මේ මම කරන්නේ මුල ටිකනේ අමාරු මම ඒ ටික වෙනම කරලා දෙන්න ඒත් එක්ක අරවත් කාගෙන යන්න හත්තයි
विभाग लिया मत पैदा मास है जी। ओके डुप्लिंग क्या कहने सैड फिनिश करना है बलागिनी ने पा टेबल तीन दाद देने की तरह फिनिश कर रहा है मोमन वर्क करना है। रहती है ना चलिए वो कहूँगी जरा सी चीज है ना। हाँ जी ओ आया जी कौन सी चीज है ना शी दैट ओ शी लांच कर देना श्रीलंका में श्रीलंका की कई के लगा दी मैं कमाना से कदम ही काट लिए थे हमारे वाइफ जो बड़े एक दे आई डॉक्टर डॉक्टर मैं इंग्लिश पढ़ दिया थे इस दिस एंड इंग्लिश का ना एंड के लिए इन्होंने वो कोई कटे तो इंग्लिश किया थे ठीक है जी नहीं इन्होंने टारा पोल कहा था दैट अरे उन्होंने ठीक है दाना तम तमंगी लक्ष्मण की ये भी किया हाय ඊළඟට තියෙනවා
කොටමගේ තියෙනවා පහ හය වගේ. මේකෙම තියෙන මේ නෙගටිව් ක්වෙස්චන්ස් කියලා එකක්. මම ඒක දැන් උගන්නන්න යන්නේ නැහැ වැඩි. මම මෙතන මොනවා ලියන්න. නෙගටිව් ක්වෙස්චන්ස් ඒවට අපි කියන නැත් යන ප්‍රශ්න කියලා. වාක්‍ය ලියන්නේ අපි එතකොට කරන්නේ පුතාල. අර මේ මිසා ගාවට අපි තව දානවා. මෙතනට not check. हेबाई साविच नोट सब्जेक्ट पास उदाहरण की टीचर नोवेट क्वेश्चन प्रश्न ඊළඟට අපිට තව දැන් බලමු අය ඇ ඩොක්ටර් මම ඩොක්ටර් කෙනෙක් වේ මම ඩොක්ටර් කෙනෙක් නොවේද කියලා අහන්නේ ඒව අපි ලියන්නේ ඇම් නොට් අයි කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ඇම් අයි නොට් ඩොක්ටර් ඒක විතරක් විශේෂයක් පොඩි තරුවක් දාලා ලියාග ඇම් වලට සාමාන්‍යයෙන් නොට් එක දාන්නේ නැහැ සාමාන්‍ය වැරදි නෑ ඇම් නොට් අයි ඩොක්ටර් කියලා හෙවුවට ඒකට අපි එහෙම සාමාන්‍යයෙන් කියන්නේ නැහැ හරිද ඇම් නොට් ඩොක්ටර් ऑलराइट ये ना मटे देंगे ग्रैंड पड़ी होम वर्क के का देने दिया मैं पांच तेरे जॉइन में ना लामे मामा दुगान ने तू आपके वर्क के लबने साउंडर का मैं आप आओ मैं त्रुटि का मैं क्यों गान ना ने टेंशन स्टिक है ना डे पांच तेरे ना तब हम दे बाद आते तेरे ना सर ग्रास पति ना हाथ तटती ना ये दा तटती ना मैं चित्र आपके पड़ी पड़ी और प्रैक्टिस करना पांच अब साउंड आप वो मत वाक्य सीआ पेल तीयानी पहा गाने पॉजिटिव वाक्य विसी पहाय नेगेटिव वाक्य विसी पहाय क्वेश्चन वाक्य विसी पहाय गाने विसी पहाय वह तरह मटर ये ना ये नोने वाक्य हतरा वर्ग हतरा टा ये ना जो इनमें ना मटे ऑफ फोटोस गाला दाने तोड़ता है मंदे ना नो कुल बैठे करने में ये ना रिवीजन करती है मने तं विभाग लिया नहीं ने करती है जहाँ नहीं करती है सिंगल नो तीन नो අර සිංහලෙන් ඕනේ වාක්‍ය 100ම ඕනේ සිංහලෙන් සිංහල දැන් වට අර්ග හතරෙම ලියනවනම් එකක් විතරක් සිංහලෙන් ලියලා අනිත් හතර ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් එහෙම කරන්නත් පුළුවන් මුලදී පොඩ්ඩක් එහෙම කරන්න මේ බේසික් ටික පුළුවන් වෙනකම් බේසික් ටික සති 3 4න් පළවෙනි මාසෙම පුළුවන් වෙනවා ඊට පස්සේ ඉතින් ගේමක් නැහැ මුල් ටික පුළුවන් වුණාට පස්සේ ගොඩක් ආයෙත් මුල බැරි එක so we'll start ඊට අමතරව අර තියෙන අනිත් හැම පන්තියෙම ජොයින් වෙන්න මම දාන ලින්ක් එකෙන් ජොයින් වෙන්න පුළුවන් තරම් ඉගෙන ගන්න තියෙන්නේ. එහෙම වුණොත් ඉතින් මම වර්ග කියනවා මාස දෙක තුනක් ඇද්දි ඉංග්‍රීසි පුළුවන් වෙනවායි කියලා. Okay. Goodbye everyone. We'll meet at 9 o'clock for the theory class, all your class. මම එකට ලින්ක් එකත් ඔයගලන්ට එවන්න. Goodbye. I am the winner.